පයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමගින්. අදත් පැත්ත ගියත් ඇත්ත කියන්න සූදානමින් මම ප්‍රමිත මහනාම. මම රෝෂණී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. වසර 38කට පසුව විපක්ෂ නායක දුරය දෙමළ මන්ත්‍රීවරයෙකුට අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක දුරය සඳහා රාජභෝජියම් සම්බන්ධන් මහතා පිළිගන්නා ලද බව මෙම ගෞරව සභාවට දන්වා සිටිමි. විරුද්ධ පක්ෂයත් අනංගුවට ඕන විදියට පත් කරගෙන මේ රට ඒකාධිපතිත්වය කරාගෙන යන්න ඉඩ දෙන්න බෑ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරය ජවි පෙට ලබා දීමේ යෝජනාවක්. ජනතාව මහමැතිවරණයේදී දූෂණයට එරෙහි වී නැහැ. ජවිපේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන මායා දුන්නේ කියයි. මාවන් අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වේ. මෙම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. අටවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා අද පත් කෙරුණා. ඒ විපක්ෂ නායක ධුරය සඳහා ආර් සම්බන්ධන් මහතාගේ නම පිළිගන්නා බව කතානායක කරු ජයසූරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමගින් කතානායකවරයා එහිදී සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකරන බව ලිඛිතව දන්වා ඇති බවයි. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නම යෝජනා වී තිබෙනවා. අටවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ අද පෙරවරු 9:30ට ආරම්භ වුණේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකරන බව ලිඛිතව දන්වා ඇති බැවින් එම ධුරය සඳහා ඉලංකේ තමිල් අල්සුක්කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක රාජභෝජියම් සම්බන්ධන් මහතා පිළිගන්නා ලද බව මෙම ගෞරව සභාවට දන්වා සිටිමි. ලිඛිතව මන්ත්‍රීවරු 56ක් අත්සන් කරලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දැන් දවස් දෙකකට කලින් ලිපියක් බාර දුන්නා. කුමාර වෙල්ගම මැතිතුමාත් විපක්ෂයේ සංවිධායක හැටියට මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාත් පත් කරන ලෙස විපක්ෂ නායක තේරීමේ බලය තියෙන ඔබතුමාට ඔබතුමා තීන්දුව ප්‍රකාශ කළා හමාරයි. දැන් එතුමා කියනවා සන්ධානයෙන් ඉල්ලීමක් නැහැ කියලා. මේක වැරදි. ඔබ තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවේ මේ සභාවට ඕන යෝජනාවක් ඉදිරිපත් කළා. ඒකට අභියෝගයක් කරන්න ඕනේ. ඒ අභියෝගය පාර්ලිමේන්තුව පිළිගත්තොත් ඔබතුමා තයින් වෙන්න තියෙනවා ඒ වගේම තීරණ වෙනස් කරන්න තියෙනවා ඒත් ඔබතුමා තීරණයක් දුන්නෑන් පස්සේ ඒක වෙනස් කරන්න බෑ දැන් මෙතන මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඔබතුමාට ලිපියක් දීලා තියෙනවා මේ අවස්ථාවේදී ඒක පිළිගන්නේ නැහැ කියලා ඒකට හේතු දීලා තියෙනවා හරිද වැරදිද කියන එක දැන් මෙතන කතා කරලා වැඩක් නැහැ එන ඒක ජනාධිපතිතුමා එක්ක ඊයේ කතා කරගන්න තිබුණා පොළොන්නරුවේදී මේ සභාව ගිය සැරේ වගේ ගෙනියන්න බෑ අපි හැම එක්කෙනාම එකට වැඩ කරන්න ඕන කරුණාකර මන්තුමා ඔබම හැසිරෙන්න එපා සන්ධානයේ සභාපතිවරයා හෝ ලේකම් ඔබතුමාට ලියුමක් එන්න जातिक विपक्ष नायक वरयाई මීට පෙර 1977 වසරේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ ඒ අමරිතලිංගම් මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අද වැඩි ඡන්ද 127කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. නාමිකව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 143ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 16ක් පමණයි. එෙහිදී ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දේ භාවිත කළා. මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ඇතුළුව මන්ත්‍රීවරුන් 63 දෙනෙකු පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතුවෙන් පිහිටවනු ලබන ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48ක් දක්වාත් කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45ක් දක්වාත් ඉහළ නංවා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදාළ යෝජනාව විවාදයට ගැනීමට සිය විරෝධය පළ කළා.
ජාතික ආණ්ඩුවක් ගොඩනැගිය හැකි වන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ එකතු වීමෙන් විතරයි. අගමැතිතුමා විසින් මේ ඉදිරිපත් කරන යෝජනාව අනුව අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට කිසිදු හැකියාවක් නැහැ. මේ යෝජනාව ව්‍යවස්ථාවට අනුකූල ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව පිළිගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනිකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම ඒ කියන්නේ ස්වාධීන කණ්ඩායම් තුනත් අපි ඒක සම්බන්ධ නොවෙන්න පුළුවන් හෝ සහ නෙමෙයි එක්කෝ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕන පාර්ලිමේන්තුවේ පිළිගත් අනිකුත් දේශපාලන පක්ෂ ඔක්කොම මේ පාර්ලිමේන්තුව පිළිගන්නේ පක්ෂ 6යි මේක ජාතික ආණ්ඩුවක් නෙවෙයි ගිය පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් කියලා සකස් කරන අපි දැනගෙන හිටියා ද්‍රවිඩ සංධානයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ජාතික ආණ්ඩුවකට එන්නේ නැහැ කියලා. ඒ පසුබිම අපි හැදලා හෝ කියන වචනේ දැම්මේ. නැත්තම් අපි මොනාටද ඔක්කොම පක්ෂ දාන්නේ දැනගෙන පක්ෂ දෙක එකතු වෙන්නේ නැහැ කියලා. මේ නීතිය සම්පාදනය කරන අර මොන උනේ සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න කියන එක නම් මෙතෙන්ට සියලුම දේශපාලන පක්ෂ කියලා අතුලත් කරන්න ඕනේ. මේකෙන් අදහස් කරේ ඒ අතරින් දේශපාලන පක්ෂ එකක් හෝ කීපයක් එක්ක. දැන් මෙතන කියනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් මේකේ පැහැදිලිවම කියනවා දේශපාලන පක්ෂ ජාතික ආණ්ඩුවක් හෝ සභා ආණ්ඩුවක් හෝ වෙන ජාති ආණ්ඩුවක් පත් කරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ අපිට කරුණාකරලා පැහැදිලි කරන්න මොකද්ද දැන් මේ තියෙන ජාතික ආණ්ඩුව ලංකාවේ තියෙන්නේ ලෝකේ කුඩාම ආණ්ඩුව පස් දෙනා ඉන්නේ ඒකේ ජනාධිපති එක්සත් නිදහස් සන්ධානයේ සභාපති ඒකේ අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉතින් මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි නක් මොකද්ද ජාතික ආණ්ඩුවක් මේක ජාතික රෝනවා නක් මොකද්ද ජාතික වෙන්නේ තයි අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව විවාදයට ගත හැකි බවයි ජාතික ආණ්ඩුවක් සංස්ථාපනය කිරීමේදී පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා ලද පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුව පිළිගනු ලබන ඕනෑම පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් සමග ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකියාව ඇති බව මම නිගමනය කරමි. ඒ අනුව ගරු අගමැතිතුමා විසින් අද දින ඉදිරිපත් කරන ලද යෝජනාව විවාදයට ගත හැකි බව මම තීරණය කරමි. जनता विमुक्ति पेरमुने जाति कलाइस्तु पार्लिमेंट मंत्री हिटपु विगनकाधिपति एस मायादुन्ने महता अद पार्लिमेंट वेदी विशेष प्रकाशयक् सिदु करमिन सिय मंत्री दुहरेन इल्ला असुना අභිනව පාර්ලිමේන්තුවේ මගේ මංගල කතාවද සමුගැනීමේ කතාවද එකවර සිදු කරන්නට ඉඩ දීම ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දූෂණයෙන් තොර රටක් බවට අපරට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට දිය යුතු තිබූ ආශිර්වාදය ජනතාව මෙවර මැතිවරණ ප්‍රතිඵලවලදී ලබා දී නැහැ. දූෂණය බැරෑරුම් නොසලකන බව මැතිවරණයේදී ජනතාව සනාථ කළා. දූෂණය අනුමත කළ ජනතා අභිලාෂයේ විසින් දූෂණයට එරෙහිව ක්‍රියා කිරීමට අපවැන්නන්ට අනුමැතියක් දී නැහැ. ගරු මන්ත්‍රී දුරේ රැඳිනවා නම් දූෂණය අනුමත කිරීමේ ජාතික අභිලාෂයට මා හිස නැමිය යුතු වන බවත් දූෂණයට එරෙහි වීමට මගේ අයිතිය රැකෙනුයේ ජනතා අභිලාෂයට හිස නැමීමට බැඳෙන මන්ත්‍රී දුරේ මා ඉවත් වීමෙන් පමණක් බවද අවසාන වශයෙන් මා හිතනවා. කරුණු මනාව අධ්‍යයනය කර මගේ මේ තීරණය මා විසින් ගනු ලැබූ ස්වාධීන තීරණයක්. මෙව සමුගැනීමේ තීරණය සඳහා කිසිදු අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි සමාජිකත්වයේ විසින් අබමල් රේණුවක තරම්වත් කිසිදු බලපෑමක් නොකළ අතර පක්ෂයේ තීරණයේ ලෙස මේ මොහොතේ මට දන්වා ඇත්තේ මා ඉල්ලා අස්නොවීම අපේක්ෂිත බවයි. विपक्ष नायक धुरे आर संबंधन सह विपक्षे प्रधान संविधायक धुरे अनुर कुमार दिशा नायक महत्वरुंट लबादीमट संधाने हौलकार पक्ष से विरोधी पालकरनवा एम पक्षवल नायकिन मेबव संधान कले पार्लमेंटु संकीर्णे आदपस्वरुए पेवती माध्य हमोकटे क्वेमीन पार्लमेंटुए महाजन नियोज्यान पत्करानी जनतावाई जनताव पत्करन महाजन नियोज्यान गे आंडुवक्कति कर गनीमट बहुतरयक्किमी पक्षेट ऐतिहतिबेनवा वगेम विरोध पक्षे बहुत पार्लिमेंट मंत्री वरुट विपक्ष नायक दूरे हा रजे हा पार्लिमेंट क्रिया मार्गे दी मेदिहत्पी मे अवस्थाव मेलस बहुत मंत्री संख्यावट हा ये पक्ष वेडपिलवेले नायकत्वेट अहिमी मेनम मे क्रियाव प्रजातंत्र विरोधी पार्लिमेंट संप्रदायट विरुद्ध क्रियावल्याक भव अभी संधान करंट कैमेटे මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නවා සංධානයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට නොගින්. අපි විශ්වාස කරනවා 50කට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ රැඳී සිටීවි කියලා. එහෙම තත්වයක් තියෙද්දී
පනහ මගින් නියෝජනය වෙන බහුතර ජනමතය යටපත් කරලා පක්ෂයේ නිලබලය පාවිච්චි කරලා මේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අයිතිය අහිමි කරලා විපක්ෂ නායකකම සම්බන්ධන් මහත්තයට යන්න ඉඩ හැරියා තමන් එතුමාලා 8 වෙනිදා වෙනකොට ඇති කරගෙන තිබෙනේ කොන්ත්‍රාත්තු අනුව ජනතා විමුක්ති පෙරමුණ 8 වෙනිදා උදව් කළා ඒගොල්ලන්ට විපක්ෂ සංවිධායකකම දැන් විපක්ෂ සංවිධායකකම කොහොමද ජනතා විමුක්තිමුණ දෙන්නේ දැන් අඩුම තරමින් පිළිගන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය හැරුණම සඳහනේ අපි ඉන්නවා මන්ත්‍රීවරු 13ක් වෙනවා මේක තමයි සැබෑ ඒකාධිපති රෙජීමයක් කරා යන ගමන